පුංචි දියණියක් ඉන්නවා. මේ දියණිය ඇපල් ගෙඩි දෙකකුත් අතේ තියාගෙන ඉන්නවා. මේක දකිනවා අම්මා. ඊට පස්සේ අම්මා කියනවා, ඇපල් ගෙඩි දෙකක් මතේ තියන් ඉන්න එකක් මට දෙන්නකෝ කියලා. පුංචි දියණිය කරන්නේ මේ ඇපල් ගෙඩි දෙකම කෑල්ලක් කඩාගෙන කාලා තමයි අම්මට ඇපල් ගෙඩියක් දිගු කරන්නේ, මෙන්න මේ ඇපල් ගෙඩිය කියලා. මේකට එච්චර අම්ම කැමති වෙන්නේ නැහැ. මේ දෙකේම ඇපල් ගෙඩියක් නෙවෙයි, ගෙඩි දෙකක්ම තියාගෙන ඉන්නවා මදිවට, ඇපල් ගෙඩි දෙකෙන්ම කාලා තමයි අම්මට ඇපල් ගෙඩියක් දිගු කළේ කියලා. මේකට අම්මා චුට්ටක් සැර කරනවා පුංචි පැටියට. එතකොට දියණිය කියනවා, අම්මේ මම කාලා බැලුවේ රසම ඇපල් ගෙඩිය හොයාගන්න අම්මට දෙන්න කියලා. පුංචි දරුවෝ සාමාන්‍යයෙන් කෑම තෝරගන්නේ රස අනුව. එතකොට අම්මලා හැබැයි මේ කෑම හදද්දි සහ දරුවන්ට කෑම පිළියෙල කරද්දි රස ගැන විතරක් නෙවෙයි හිතන්නේ. දැන් අපට කුකුසක් ඇති මොකක් ගැනද මේ කතා කරන්න කියලා. දන්නවද මේ පෝෂණ මාසය කියලා? අද ආදරයේ උල්පත වූ අම්මා සඳා නුගස වෙනින් කතා බහ කරන්නේ මේ පෝෂණ මාසය පිළිබඳව ටිකක් වැඩිපුර, සහ දරුවන්ගේ ආහාරය ගැන අපි වැඩිපුරම සැලකිලිමත් වන්නේ කෙසේද, විශේෂයෙන්ම ලදරු පාසල් යන දරුවන්ගේ කියලා. ඉතින් ආදරයේ උල්පත වූ අම්මා සඳහා දවසේදීත් ඇය සහභාගි වෙලා ඉන්නවා ඔබට ඔව දැන් ලබා දෙන්නට. ඇය තමයි අනුරාධපුර ශික්ෂණ රෝහලේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණී නිලුක්ෂී තිලකසිරි මහත්මිය. ආයි බොහෝ වේවා. ආයි බොහෝ. ඉතින් පෝෂණ මාසෙත් පටන් ගත්තා. මොකද්ද මේ පෝෂණ මාසයේ විශේෂත්වය? තුෂාරි, දිනයක් වකවානුවක් වෙන් කරලා මේ මාසයක් ගැන වෙන් කරලා තිබුණාට ඒකට විතරක් සීමා කරන්න බෑ මේ පෝෂණය කියන කාරණේ. නමුත් පෝෂණ මාසයේදී අපි විශේෂ තක්සේරුවක් ගන්නවා අපේ රටේ ඉන්න දරුවෝ පිළිබඳව, කොහොමද මේ පෝෂණ තත්ත්වයන් කියන කාරණය පිළිබඳව. මේ දවස්වල ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියටත්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්ය මණ්ඩලයටත්, එතකොට අවුරුදු පහට අඩු දරුවෝ ඉන්න අම්මලාටත් හරි හරි වැඩ. මොකද හැම බබෙක්ගෙම මාස්පතා බර බැලුවට අපි උස දිග මනින්නේ නැහැ, උසට සරිලන බර බලන්නේ නැහැ. ඉතින් මේ මාසෙදී අපි හැම බබෙක්ගෙම ඒ වර්ධන තක්සේරුව පිළිබඳව යම්කිසි තක්සේරුවකට එනවා, මෙයාගේ පෝෂණ තත්ත්වය කොහොමද කියන කාරණය පිළිබඳව. ඒත් එක්කම මේ මාසය තුළ ඒ සියලු දත්ත එකතු කරලා අපි, ඔබ දන්නවා ලෝකයේ තියෙනවා අපේ රටට හොඳ සෞඛ්‍ය දත්ත තියෙනවා. ඉතින් ඒ තැනට යන්න මේ මාසෙ තමයි අපි යොදාගෙන වෙන් කරගෙන ඉන්නේ පෝෂණ මාසය හැටියට. ඔන්න පෝෂණ මාසයේ විශේෂත්වය ඕක. දැන් මේ වෙද්දී පෝෂණ මාසය වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා කියලා ඔබ කිව්වා. එතකොට තව මොනවද ඔය හා සම්බන්ධව, උස දිග බර මයින්වට වැඩිය තව මොනවද සිද්ධ වෙන්නේ? ඔව්, අපි දැන් කියන්නේ නැහැ තුෂාරි බර බලන්න යනවා කියලා. අපි කියන්නේ අපි ඉදිරි වැඩ සැලසුම් කරද්දිත් අපි කියන්නේ නැහැ මේ බර බලන්න තියෙනවා කියලා, කාලසටහන සැලසුම් කරන්නේ නැහැ. අපි දැන් කියන්නේ වර්ධන තක්සේරුවක් ගන්නවා කියලා. දරුවගේ වර්ධන තක්සේරුවක් ගන්නවා. ඉතින් ඔබ දන්නවා අපේ රටේ හොඳට කන්න බොන්න තියෙන රටක්. ඉතින් දරුවන්ට ඕන තරම් සම්පත් තියෙනවා ආහාරයට ගන්න. නමුත් හොයලා අහලා බලනකොට මේ සෞඛ්‍ය පෝෂණ මාසයේ දත්ත විශ්ලේෂණය කරලා බලනකොට පෝෂණ ගැටලු බොහොමයක් අපිට හම්බ වෙනවා. ඉතින් අපි ඒ ගැටලු ආමන්ත්‍රණය කරමින් සරලව කොහොමද නිවස තුළදී මේ පෝෂණ ගැටලු වලට පිළිතුරු සොයන්නේ කියලා ගමනක යෙදෙනවා. අන්න හොඳ අවස්ථාවක්, මේක සුභාරංචියක් ඔබේ දරුවාව වහාම අරගෙන යන්න පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණී වෙත ගිහිල්ලා ඔය මේ සියලුම දේවල් ඔබට නොමිලේ කරගැනීමේ හැකියාව තියෙනවා. සහ මේක විශේෂ අවස්ථාවක්, මේ පෝෂණ මාසයේ වැඩිපුර ලැබෙන අවස්ථාවක් හින්දා මේ අද විශේෂ දෙයක් සිද්ධ වෙනා නේද? ඔව්, අපි අද හිතුවා හරිම ප්‍රශ්න තියෙනවා. බබාලට පෝෂණය ගැන කතා කරනකොට අපි කියනවා පෝෂණය කියන්නේ මොකක්ද කියලා. ඉතින් මම තුෂාරි පෝෂණ මාසයට අදාළව, මාසයේ පෝෂණ මාසේ නම් මොකක්ද මේ පෝෂණය කියන කාරණය පිළිබඳව මේ අපිට ලොකු ගැටලුවක් තියෙනවා. තුෂාරි, ඔබගෙන් ඇහුවොත් පෝෂණය කියන්නේ මොකක්ද කියලා ඔබ දෙන පිළිතුරට වෙනස් පිළිතුරක් තව කෙනෙක් දෙන්න පුළුවන්. මව්වරු එහෙමයි. ඒකට වෘත්තිමය උත්තරයක් කොහොමත් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් අපි පෝෂණය කියන්නේ මොකක්ද කියන කාරණය ගැන කතා කරද්දී මේක චුට්ටක් විශ්ලේෂණාත්මකව සියලුම දෙනා දැනගෙන ඉන්න ඕනේ ඉතාම සරලව. එහෙම දැනගෙන හිටියොත් විතරයි පෝෂණ ගැටලු වලට අපිට උත්තර හොයන්න පුළුවන් වෙන්නේ. මං හිතන්නේ මම ඉතාම සරලව පෝෂණය කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරලා දෙන්නම් අහගෙන ඉන්න ආදරණීය අම්මලා මතක තියාගන්න මෙන්න මේ කාරණා ටික. පෝෂණය කියන්නේ ප්‍රමාණාත්මකව,
ගුණාත්මකව අපි ගන්න ආහාර අනුභව කිරීම ජීර්ණය වීම අවශෝෂණය වීම ක්‍රියාවලිය තුළින් ශරීරයේ ගෙවි යන පටක වර්ධනය වීම පෝෂණයයි. ඉතින් ඔය කාරණේ තවදුරටත් මම පැහැදිලි කරන්නම් කොහොමද ප්‍රමාණාත්මකව ගුණාත්මකව ආහාරයක් සකස් කරගන්නේ සහ ඒක කොහොමද අනුභව කරන්නේ ඒක ශරීරයට උරා ගන්න මට්ටමට අපි කොහොමද වැඩ කටයුතු කරන්නේ සහ ඒ තුලින් ගෙවි යන පටක වර්ධනය වෙන්න අපි කොහොමද සහාය වෙන්නේ කියන කාරණේ පිළිබඳ චක්‍රයක් වගේ මේක කොතනින් හරි කැඩුනොත් පෝෂණය කියන චක්‍රය බිඳ වැටෙනවා. අන්න එතනදි තමයි ඔය අපි කොච්චර කෑවත් මොනතරම් සම්පත් තිබුණත් අපිට මේ තරම් පෝෂණ ගැටලු තියෙන්නේ අර චක්‍රයේ යම්කිසි බිඳ වැටීම් සිද්ධ වෙන නිසා. අපි අද බලමු ඒ සියලු දේවල් එකට කරගෙන කොහොමද අපේ පෙරපාසල් යන චූටි බබාලා වැඩිපුරම පෝෂණ ගැටලු වලට මුහුණ දෙන්නේ. හොඳට ගෙදර ඉන්න අම්මා ළඟ ඉන්න බබා කාලා බර වැඩි කරගෙන හැදුනත් මොන්ටිසෝරි යන්න ගත්තට පස්සේ පෙරපාසල් යන්න ගත්තට පස්සේ මේ පැටියාගේ බර අඩු වෙලා වර්ධනේ අඩාල වෙනවා. එයාට කොහොමද පිළිතුරක් දෙන්නේ කියලා මං අද හිතුව කළම් පෙන්නන්න. හද ඒකට උදේ යන කලින් දෙයක් අහන්න තියෙනවා. දැන් ගොඩාක් අම්මලා තාත්තලා කැමති බෝල බබාලටනේ. දැන් මෙහෙම පිරිපුන් දරුවෙක් නිර්මාණය වෙනවට වඩා බොහොම සිහින සිරුරක් තියෙන හැබැයි සෞඛ්‍යමත් දරුවෙක් නේද හොඳ? ඔව් වසු මේ අපි මේ කතා කරනකොට මේ කතාව ඇතුලේ තියෙනවා අම්මලාට මවාගත්ත ප්‍රතිරූප. ඒගොල්ලෝ හිතනවා මේ බබා මේ චබි වෙන්න ඕනේ සුදු වෙන්න ඕනේ ඒ වගේ. දැන් දරුවෙක් ගත්තාම තුෂාරි මේ අපිට ලැබුණු තෑග්ගක් අපිට තෑග්ග දැන් මම ඔයාට තෑග්ගක් දුන්නොත් ඉස්සලාම කරන්නේ ලස්සනට ඔත්තලා මම ලස්සන තෑග්ගක් දෙනවා. මම මේ ආදරණීය අම්මලාට කියන්නේ ඔබට තෑග්ගක් ලැබුණා කියලා හිතන්න. ඔබ ඉස්සලාම කරන්නේ ඔතලා තියෙන කොලේ දිහා බලලා තක්සේරුවකට එනවා. මේක හොඳ තෑග්ගක් ලස්සන රිබන් එකකින් බැඳලා තියෙන්නේ ලස්සනට ඔතලා තියෙන්නේ කියලා. ඊළඟට ඔබ කරන්නේ මේක උස්සලා බර බලනවා මේක මොනවද තියෙනවා ඇතිද කියලා. ඊළඟට ඔබ කරන්නේ මේක හොරෙන් හරි හොලවලා බලනවා මේක තියෙන දේ පිළිබඳව තක්සේරුවක් ගන්න. නමුත් ඔබ මුලින්ම ත්‍යාගයේ වටිනාකම සහ ත්‍යාගයේ අවශ්‍යතාවය මැනගන්නේ ඒ ඔතලා තියෙන විදිහෙන්. ඔබේ දරුවත් ඒ වගේ. ඔබේ දරුවගේ ලස්සන කොණ්ඩය, සුදු පාට මූණ, දිලිසෙන ඇස් දෙක, ඔබේ දරුවා ඔතලා තියෙන එවපු තෑග්ග ඔතලා තියෙන පේපර් එක වගේ. ඉතින් ඒක ඇතුලේ තියෙන්නේ කොච්චර ලොකු දේවල්ද වටින දේවල්ද කියලා ඔබට හොයාගන්නට සිද්ධ වෙනවා. ඉතින් ඔබට ලැබුණු තෑග්ග එකිනෙකට වෙනස්. ඔබේ දරුවට හිනා වෙන්න පුළුවන් නම්, ඔබේ දරුවට කතා කරන්න පුළුවන් නම්, ඔබේ දරුවට ඇවිදින්න පුළුවන් නම්, ඔබේ දරුවට කරන්න පුළුවන් බොහෝ දේ තිබෙන බව ඔබ සිහි ගන්න ගන්න ඕනේ. ඔබ කිව්වර බෝල බබාලා ගැන කතා කරනකොට සමහර බෝල වගේ බබාලා ඉන්න අම්මලාගේ බබාලා දැක්කහම අර චූටි බබාලා ඉන්න අම්මලා ටිකක් කනගාටුවට පත් වෙනවා, අධෛර්යයට පත් වෙනවා. මම දක්ෂ අම්මා කෙනෙක් නෙවෙයිද කියලා. නමුත් ඔබට මම දෙන පණිවිඩය තමයි ඔබට තිබෙනවා හැම දරුවෙකුටම වර්ධන සටහන් පතක්. ඒ වර්ධන සටහන් පතේ බර ලස්සනට පාට පාට ලකුණු කරලා තියෙනවා. මම ඊට පෙර ඒ පිළිබඳව පෙන්වලා කතා කරලා තියෙනවා. ඉතින් ඒ වර්ධන සටහනේ කොළපාට තීරුවේ ඔබේ දරුවාගේ බර ගමන් කරනවා නම් ඔබේ දරුවා නිරෝගී. දම්පාට තීරුවට ගියොත් ලොකු බබෙක් ලැබෙයි. නමුත් ලෙඩ රෝගවලට තියෙන අවධානම, බෝනවන රෝගවලට තියෙන අවධානම ඉතාම වැඩි මේ ලොකු බරක් එක්ක යන්න ගියොත්. හොඳයි, අද අපි හදනවා මේ පෝෂණ පිට්ටුවක්. මේකට තමයි අපි මේ කලමනාටික අරගෙන ඇවිල්ලා තියෙන. දැන් අපිට අවස්ථාව තියෙනවා මේ කටයුත්ත සිදු කරන්න. ඒ අතරේ අපි කතා බහ කරමු. මේ පෝෂණ පිට්ටුව මොකද්ද? මේ පෝෂණ පිට්ටුව කියලා කියන්නේ ඇයි මේකට? ඔව්, මේක අපි පිට්ටු කනවනේ කොහොමටත් ගෙදර පිට්ටු කනවා. මම කිව්වේ අර ප්‍රමාණාත්මකව ගුණාත්මකව අපි ගන්න ආහාර පිළිබඳව මම කතා කරානේ. ප්‍රමාණයෙන් ගුණයෙන්. ප්‍රමාණාත්මකව නම් අපි පිට්ටුවක් හදලා පොල් දාලා පිටි දාලා පිට්ටු හදලා අපිට කන්න පුළුවන්. ඕක බඩ පිරෙනවා ප්‍රමාණාත්මකයි. නමුත් මම කිව්වා පෝෂණය කියන කතාවෙදි ගුණාත්මක වෙන්න ඕනේ කියලා. ගුණාත්මක අපි කෑමක් හදනකොට විශේෂයෙන් අපේ පුංචි දරුවෝන්ගේ ආමාශය හරි පුංචි. ඒකට අල්ලන්නේ බොහොම පුංචි ප්‍රමාණයක්. ඉතින් ඒ පුංචි ප්‍රමාණයට අපි කෑම බීම දෙනකොට පෝෂණ කොටස් සියල්ල එකතු කරලා දෙන්න අපි වග බලා ගන්න ඕනේ. ඉතින් කෑම ගැන කතා කරනකොට කෑමේ තියෙනවා මහා පෝෂක කියලා කොටස් තුනකුයි ශුද්‍ර පෝෂක කියලා කොටස් ගණනාවකුයි. මහා පෝෂක විදිහට ගත්තහම කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්,
මේ දේ කියලා කොටස් තියෙනවා. ඉතින් මේ සියල්ල එකතු කරලා විටමින් ඛනිජ ලවණ වගේ දේවල් එකතු කරලා බබාලට කොහොමද නිවැරදි පෝෂණයක් දෙන්නේ කියලා මේ පිට්ටු එක අපි උදාහරණයක් විතරයි ඔබට පුළුවන් ආදේශ කෑම ඕනතරම් හදන්න. ඉතින් මම අද ගෙනල්ලා තියෙනවා ඔයගලන්ට සකස් කරගෙන බලන්න මේ ලස්සන පිගානක් තියෙනවා වර්ණවත් ඒකේ තියෙනවා ගොඩාක් පෝෂණ කොටස් අඩංගු කරලා බබාගේ කෑම එකට එකතු කරගන්න පුළුවන් වර්ග බොහොමයක් කැරට් තියෙනවා හරි බහුලයි හොයාගන්න හරි පහසුයි ඒ වගේම වර්ණවත් පුංචි බබාලා හරිම ආසයි ඒ වගේම මේකේ විටමින් ඒ කැරොටින් ඒ වගේම විටමින් සී වගේ දේවල් බොහොම ප්‍රබලයි අනිත් කාරණේ තමයි මේ කෑමක් ගත්තාම මේකේ තියෙන ප්‍රෝටීන් විතරයි කියලා අයින් කරන්න අපිට බෑ මේ ආහාරය ඇතුලේ තවත් දේවල් තියෙනවා ඒ නිසා අපි බොහොමයක් පෝෂක කොටස් අඩංගු වෙන ආහාර ගුණාත්මකභාවය විනාශ නොවි තෝරගන්න බුද්ධිමත් වෙන්න ඕනේ. ඊළඟට තියෙනවා බෝංචි. බෝංචි ගත්තහමත් ඉතාම ඉතින් වර්ණවත් හොයා ගන්නත් පහසුයි. මෙතන තියෙනවා බිත්තරයක් බැදලා ඒක බැදලා තියෙන්නේ කුඩු වෙන්න අපිට මේ පිට්ටු එකට දාලා මිශ්‍ර කරලා ගන්න පුළුවන් වෙන්නේ පහසු වෙන්න. ඊළඟට ගාගත්ත පොල් ටිකක් තියෙනවා පිට්ටුත් එක්ක පොල් අනිවාර්යෙන්ම ඉතින් පොල් දානවනේ. ඊළඟට මේ කොළ වර්ගයක් තියෙනවා ඔබට මම පෙන්නන්නම්. හරියට මේ දිනවල මේ කොළ වර්ගය පිළිබඳව කතා කරනවා. මේ තමයි මුරුංගා කොළ. ඔබට වෙනත් ආදේශක කොළ වර්ගයක් දාගන්න පුළුවන්. නමුත් මම යෝජනා කරන හැකි පමණ මේ මුරුංගා කොළ ආහාරයට ගන්න උනන්දු වෙන්න කියලා. මොකද ඔබේ දරුවාට අවශ්‍ය පෝෂණ ගබඩාවක් මේ මුරුංගා කොළ කියන කාරණේ. එතකොට මේ දේවල් එක්කම මම තවත් විශේෂ දෙයක් එකතු කරගෙන තියෙනවා. පිට්ටු වලට ඔබ දානවද කියලා හිතනවා ඇති තල ඇට සෝදලා බැදලා ගත්ත තල ඇට ටිකක් මම අරගෙන ආවා බබාගේ පිට්ටු එකට දාන්න. මොකද තල වලින් අපිට හුඟක් ශක්තිය ලැබෙනවා මේ දේ ලැබෙනවා අපිට ප්‍රයෝජනවත් ධාන්‍ය වර්ගයක්. ඊළඟට අපේ ප්‍රධාන අපි කිව්වා නායකයා තමයි අපි කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර තමයි බබාලට දෙන්නේ අපේ රටේ අපි බහුලව බත් තමයි කෑමට ගන්නෙ. ඉතින් අම්මලාගේ තියෙන චෝදනාව තමයි බත් කන්නේ නෑ බත් කන්නේ නෑ කියන එක. ඉතින් බත් කන්නේ නෑ කියන කාරණේදී මම ඔබට යෝජනා කරනවා බත් එළවලු මාළු පිණි විදිහට දෙන්න උත්සාහ කරනකොට දරුවා ප්‍රතික්ෂේප කරනවා නම් ඔබ තේරුම් ගන්න ඕනේ බත්වල අඩංගු මොනවද? කාබෝහයිඩ්‍රේට් බහුල වශයෙන් කියන්නේ ශක්තිය ලබා දෙන ප්‍රභවය. ඉතින් අපිට ඒකට හාල් පිටි ගන්න පුළුවන්. ඉතින් හාල් පිටි ටිකක් මම අරගෙන ඇවිල්ලා තියෙනවා මේ පිට්ටු එක හදන්න. හරි, දැන් මේ විදිහට සකස් කරගත්ත එක අපි බලමු කොහොමද මේ ඔක්කොම ಜಾති දාලා මේ පිට්ටු එක බබාට දෙන්න සුදුසු විදිහට සකස් කරගන්නේ කියලා. හරි, පෝෂණ පිට්ටුව හදනකන් අපිට පුළුවන් තිරය දිස්වන අංකයට ඔබට කතා බහ කරන්නට යම් ගැටලුවක් මතුවනොත් ඔන්න ඇය ඉන්නවා, ඇයගෙන් විස්තර දැන කියා ගන්න හැකියාව තියෙනවා. දැන් ඔය එළවලු වලට තවත් ආදේශක එකතු කරන්න පුළුවන් කියලා කිව්වනේ නේද? දැන් බිත්තර කන් නැති දරුවෙක් ඉන්නවා නම් එතකොට බිත්තර එකතු කරන්නේ නැතුව බිත්තර එකතු කරන්නේ නැතුව අපිට පුළුවන් හාල් මැස්සන් බැදලා කුඩු කරගෙන ඒ කුඩු ස්වල්පයක් එකතු කරන්න. මම උත්සාහ කරන්නේ සත්වමය ආහාර, ශාකමය ආහාර, කාබෝහයිඩ්‍රේට් කියන්නේ මහා පෝෂක සහ ක්ෂුද්‍ර පෝෂක එකතු කරලා ගුණවත් ආහාරයක් බබාට දෙන්න සහ වර්ණවත් රසවත් ආහාරයක් එක්ව බබාට දෙන්නේ කොහොමද කියන එක ගැන කතා කරන්න. මිසලාම අපි මේ පොල් ටික භාජනයට එකතු කරගන්න. මම මේ පොල් වලට තමයි ලුණු එකතු කරලා තියෙන තුෂාරි. ලුණු එකතු කරලා ගත්තාම හැම තැනටම මිශ්‍ර වෙනවා මේ පොල් ටික. වෙනම ලුණු එකතු කරන්න ගියොත් පැටියට වැරදිලාවත් වැඩිපුර ලුණු තියෙන තැනක් හම්බුනොත් එයා කෑම එතනීම ප්‍රතික්ෂේප කරනවා. ලුණු මිශ්‍ර කරගත්ත පොල් ටික. ඊළඟට අපි බෝංචි ටිකක් බැදගත්ත බිත්තරය, කැරට් මේ සියලු දේවල් එකතු කරලා අවසානයේදී තමයි අපි මුරුංගා කොළ දාන්නේ. මේක පොඩි වෙන්නවත් ලස්සනට වර්ණවත්ව තියෙන්න ඕන නිසා අවසානට මුරුංගා කොළ ටික දාගන්නවා. මේ ටික පෙර සඳහන් කරන්න ඕනේ. මම පෙරත් සඳහන් කරා, මම නිතරම සඳහන් කරනවා පෝෂණ ගැටළු වලට මූලික හේතුවක් තමයි පණු රෝග කියන්නේ. ඒ ගැන මම වෙනම කතා කරන්නම්. ස්වස්ථතාවයේ අත් දෙක හොඳින් භාජන හොඳින් පිරිසිදු වෙලා තියෙන්න ඕනේ. භාවිතා කරන වතුරේක කෑම හදන්න බොන්න උතුරවල නිවාගත් ජලය තමයි පාන පාවිච්චි කරන්න ඕනේ. දැන් ඔන්න අපි මේ සකස් කරගත්ත එළවලු ටිකයි අපේ කලමනා ටික හොඳට කලවම් කරගන්නවා. ඔබ දන්නවා ගෙදරදී අම්මලා හරි දක්ෂයි, මේකට හොඳ ප්‍රවීණ සුපවේදිනියක් වෙන්න අවශ්‍ය නැහැ. මම කිව්වා අම්මා තමයි බබාගේ ගායිකාව, වෛද්‍යවරිය, සුපවේදිනිය,
හැම දෙයක්ම අම්මා තමයි. අම්මා තමයි දරුවාගේ වීරවරිය. ඉතින් මේ විදිහට අපි පිට්ටු මල් කරගන්නවා කියලා තමයි කියන්නේ. දැන් අපි සකස් කරගත්ත මේ පෝෂණ කොටස් ටිකට අපේ ප්‍රධාන කොටස කාබෝහයිඩ්‍රේට්. ඒ කියන්නේ පිටි. පිටි මිශ්‍රණය, හාල් පිටි මිශ්‍රණය ටික ටික දානවා. පිට්ටු කැට කරගන්න මේ අපිට ඕන වෙන වතුර ටිකක්. ඔබ දක්ෂ වෙන්න ඕනේ මේක හීනියට කැට කරගන්න. ඒක අත්තේ හුරුවක් අවශ්‍ය නැහැ. අපිට උත්සාහ කරොත් පුළුවන් මේ විදිහට ලස්සනට පිට්ටු ටික මේ අපි අර එකතු කරගත්ත කැරට්, ලීක්ස්, බෝංචි, පොල් ටික ආධාරයෙන් තමයි මේ ටික මෙහෙම කැට කරගන්නේ. ඔන්න දැන් මේ ටික ලෑස්ති තඹ ගන්න ලස්සනට කැට කරගෙන ඊට පස්සේ ඔන්න අපි ආයෙ එකතු කරගන්නවා අර අයින් කරලා තිබුණේ අපේ මුරුංග කොළ ටික. මුරුංග කොළ ටික මේකට දාගන්නවා. දාලා කලවම් කරලා ස්ටීම එකක් තියෙනවා නම් ගෙදර පිට්ටු බම්බුවක් තියෙනවා නම් ඔබට කැමති විදිහට මේක ලස්සනට තඹ ගන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ හොඳට ඒ විදිහට පොඩි කරගෙන සකස් කරගත්ත පිට්ටු මිශ්‍රණය. හුඟක් හීනියට දැන් පුංචිම බබෙක් ඉන්නව නම් අවුරුදු එකහමාරක දෙකක වගේ බබෙක් ඉන්නව නම් මේ ටික දාලා එයාට අතින් අරගෙන කන්න පුළුවන්. ඉතාම කුඩා කැබලි සහිත ආහාරයක් මේක බබාට ගන්න පුළුවන් ලේසියෙන්ම. පෙරපාසල් යන බබා විශේෂයෙන් කැමති වෙනවා වර්ණවත් මේක හැදුවන් පස්සේ. අනිත් එක තමයි තුෂාරි මේක මේ ගෙදර ඉන්න චූටි බබාට විතරක් කන්න කියලා නියමයක් නම් නැහැ. හැමෝම එකතු වෙලා ගෙදර ඉන්න අයට පෝෂදායී ආහාර වේලක් ගන්න ඕනේනේ. අපි හැමෝම පෝෂණ මාසය තුළ මේ බබාලා විතරක් නෙමෙයි අපි ඉලක්ක ගත කරගන්නේ. අපි හැමෝගෙම පෝෂණය නිවැරදිව පවත්වාගෙන යන්න ඕනේ. ඉතින් එතකොට ගෙදර ඉන්න හැමෝටම පරිපූර්ණ ආහාර වේලක් හැටියට මේ පෝෂණ පිට්ටුව ගන්න පුළුවන්. මේකේ හැම පෝෂක කොටසක්ම අඩංගු කරන්න අපි වග බලාගෙන තියෙනවා. ඉතින් මේ පෝෂණ පිට්ටුව වර්ණ ගන්වන්නත් හැකියාව තියෙනවා නේ? ඔව්, ඒක හොඳ ප්‍රශ්නයක් තුෂාරි. මේක පුංචි බබාලා මේ හුඟක් කැමති වර්ණවත් ආහාරවලට. එතකොට ඔබට පුළුවන් මේ පොල් ටික හරි පිට්ටු ටිකක් හරි වෙනම කොටස් වශයෙන් වෙන් කරලා එක කොටසකට කැරට් දානවා, තව කොටසකට බීට් ටිකක් දානවා, තව කොටසකට හොඳින් සිහින්ව ලියාගත් කොළ වර්ගයක් දානවා. එතකොට එක කොටසක් තැඹිලි පාට වෙනවා, එක කොටසක් රතු පාට වෙනවා, එක කොටසක් කොළ පාට වෙනවා. ඔය ටික පිට්ටු බම්බුවකට දාලා ලස්සනට පාට 3-4කට වෙන් කරලා තඹ ගත්තොත් හරි ලස්සන දේදුණු පිට්ටුවක් වගේ බබාලට දෙන්න පුළුවන්. හරි ආසයි පුංචි බබාලා. ඇස, කන, නාසය, දිව සම තමයි අපි දරුවන්ගේ පංචේන්ද්‍රයන් හැටියට දකින්නේ, උත්තේජනය කරන්න. ඇසින් තමා මුලින්ම කෑමක් රස විඳින්නේ. කෑම වර්ණවත් නැත්නම්, ප්‍රියමනාප නැත්නම්, පිළිගන්වන හැටි සුන්දර නැත්නම් බබා දැක්ක ගමන්ම කෑම ප්‍රතික්ෂේප කරනවා. බබාල විතරක් නෙමෙයි අපිත්. ඒ නිසා ඔබ වග බලාගන්න වර්ණවත් ආහාරයක් සකස් කරගන්න. ඉතින් මේ විදිහට අම්මා කෙනෙකුට පුළුවන්. හරිම වතුර චූට්ටයි මම පාවිච්චි කරේ. අපේ එළවලු වල තියෙන තෙත ගති ඒකෙන් කැට කරගෙන මේක විනාඩි 3-4ක් තඹ ගත්තනම් පරිපූර්ණ ආහාර වේලක් හැටියට ගන්න පුළුවන්. ඔබට ප්‍රශ්නයක් නැගෙන්න පුළුවන් පිට්ටු නිකම්ම කන්න පුළුවන්ද කියන එක. හැබැයි ඔබ උත්සාහ කළා බලන්න මේ ආහාරය ඔබට වෙන දෙයක් නැතුව වුණත් කන්න පුළුවන්. එළවලු ගොඩක් තියෙන නිසා රසවත්. අවශ්‍ය නම් කෙනෙකුට මේකට හොඳට පොල් කිරි දාලා උම්බල කඩ ටිකක් දාලා හදාගත්ත කිරි හොද්දකින් තවත් මේ ආහාරය පරිපූර්ණ වෙනවා. බය නැතුව බබාට දෙන්න පුළුවන්. ප්‍රධාන ආහාර වේලකට දෙන්න පුළුවන්. පෙරපාසල් යන බබෙකුට පෙරපාසලට ගෙනියන්න දෙන්න පුළුවන්. ඉතින් මම ඔගලොන්ට කියන හරීම ලේසියෙන් හදාගන්න ගෙදරදී සරලයි. උත්සාහ කරලා බලන්න. තල ඇට අපි එකතු කරන්නේ මේකට රසය වෙනස් වෙන්න කැමති නම් කෙනෙකුට තල ඇට එකතු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මේක ධාන්‍ය වර්ගය ඔබට මුං ඇට පියලි කරලා කුඩු කරලා බෝතලයකට අසුරගෙන තියාගන්න පුළුවන්. කඩල පිටි ටිකක් බෝතලයකට අසුරගෙන තියාගන්න පුළුවන්. එකම රසයෙන් බබාට දෙනකොට නිතර නිතර ප්‍රතික්ෂේප කරන නිසා ඔබට වරින් වර දෙනකොට කෑමට ඒ රසය වෙනස් වෙන්න වෙනත් ධාන්‍ය වර්ගයක් එකතු කරන්න හැකියාව තියෙනවා. හරි, පෝෂණ මාසය නිසා අපි කිව්වා අපේ දුරකථන අංකයට කතා බහ කරන්න. පෝෂණ ගැටළු පිළිබඳව ඔබට දැනගන්න යමක් තියෙනවා නම් කියලා අපිට මහනුවරින් දුරකථන ඇමතුමක් තියෙනවා. අපි කැමති කතා කරන්න ඔබ සමග. අයිබෝවන්. හලෝ මිස්. මට දැනගන්න ඕනේ මුරුංග කොළ මැල්ලුම් පුතාට අපි බබාට අවුරුදු 3යි, ඒ දුවට 5යි. ඉතින් ඒක මැල්ලුම් හදලා දුන්නට කමක් නැද්ද මුරුංග කොළ?
කමක් නෑ බොහොම හොඳ ප්‍රභවයක් මුරුංග කොළ කියන්නේ දිනපතාම ඔබට මුරුංග කොළ දෙනකොට බබා කෑම ප්‍රතික්ෂේප කරයි දිනපතාම අපිට දෙන්න බැහැ මේ විවිධත්වයක් අවශ්‍ය නිසා නමුත් ඔබ ආහාරවලට කොළ එකතු කරනකොට මුරුංග කොළ මැල්ලුමක් හැදියට දෙන්න පුළුවන් ඒක ඔබටත් ගෙදර අයටත් ඔක්කොටම සුදුසුයි චූටි බබාලට අමතර ආහාර පටන් ගන්න සතියේ ඉඳලා මුරුංග කොළ දෙන්න පුළුවන් අපි කිව්වා මුලින්ම කෑම එකතු කරනකොට එකිනෙකාට ආවේනික ලක්ෂණ පෙන්වුම් කරනවා ඇතමෙක්ට මේක ආසාත්මික වෙන්න ඕනම ආහාරයක් ඇතමෙක්ට බිත්තර ආසාත්මික වෙන්න පුළුවන් සමහර අයට මේ හැමෝම කන කැරට් කෑවම එච්චර ඇඟට හරි නෑ වෙන්න පුළුවන් ඒ වගේ ඔබට ආවේනික ඔබට ගැටලුවක් නැත්නම් මේ මුරුංග කොළ මැල්ලුමක් හැටියට කෑවට ප්‍රශ්නයක් නෑ මේක ඉතාම හොඳ පෝෂණ ගබඩාවක් කියලා මම නැවතත් කියනවා ඊළඟට මම මේ මුරුංග කොළ ගැන ප්‍රශ්නයක් අහපු නිසා කියන්නම් මේ තියෙන අපි සකස් කරගත්ත පිට්ටු එක ලස්සනට පිට්ටු බම්බුවක ඕගොල්ලෝ දාලා හදා ගන්න ඕන මේක ස්ටීම් එකේ තම්බල ගන්න ඕන කැමති විදිහට ලස්සනට හදලා හැඩ ගන්නවලා බබාට පිළිගන්වන්න පුළුවන් ඉතින් ඔහොම තමයි අපි පිට්ටු හදාගන්නේ මුරුංග කොළ ගැන වැඩිදුර විස්තර මම කියලා දෙන්නම් සහ තවත් තියෙනවා පුංචි පුංචි රහස් ටිකක් අපි කතා කරමු මේ ගැන මේ පෝෂණ මාසයට අදාළව බොහොම කරුණු තියෙනවා අපිට කතා කරන්න හරි ඒකම මේ අපිට පුංචි ප්‍රශ්නකුත් තියෙනවා මේ කැරට් තම්බලද පෝෂණ පිට්ටුවට කැරට් එකතු කරන්න කියලා ඔන්න පැනයක් තියෙනවා නැහැ මේ කැරට් අමුවෙන් ගන්න මේක ස්ටීමර් අපි දැන් මේක තම්බනවනේ පිට්ටු එක එතකොට මේ කැරට් මද ප්‍රමාණයට තැම්බෙනවා කැරට් කියන්නේ අමුවෙන් උනත් අපිට ආහාරයට ගන්න පුළුවන් දෙයක් ඊළඟට විශේෂත්වය තමයි මේ පිට්ටු එක තම්බන්නේ වහලා වාෂ්පෙන් මේ තැම්බෙනකොට මේ එළවලු වල තියෙන පෝෂක කොටස් විනාශ නොවි අවම වශයෙන් විනාශ නොවි අපිට හොඳ තත්වෙන් ගන්න පුළුවන් වතුර දාලා තම්බල ගන්නවට වඩා ඉතින් විශාල පෝෂණ කොටස් ප්‍රමාණයක් මේ පිට්ටුවෙන් ඕගොල්ලන්ට ගන්න පුළුවන් හේතුව මේක තම්බන්නේ පිට්ටු එක තැම්බෙනකොට මේ කැරට් එහෙම ගොඩාක් තැම්බෙන්නේ නැහැ. ඒකට අවශ්‍ය පෝෂණ මට්ටම රඳවගෙන ඉතුරු වෙන්නේ එහෙම තම්බල ගන්න ඕන වෙන්නේ නැහැ. හරි ඒ වගේම තමයි දැන් ඔය පෝෂණ රොටියත් ඔය වගේම හදා ගන්න පුළුවන් නේ ඔව් පෝෂණ රොටිය මං කිව්වා අම්මලා දක්ෂයි අම්මලා මේවට ආදේශක හොයා ගන්නවා ඉතින් පෝෂණ රොටිය මේ විදිහට එළවලු අරගෙන අපිට ඉතින් ප්‍රධාන ආහාර ප්‍රධාන කොටස තමයි කාබෝහයිඩ්‍රේට් ඉතින් පිෂ්ඨය අඩංගු ආහාරයක් ඒක එකතු කරලා එළවලු ටික එකතු කරලා රොටියක් හැටියට එතකොට පෝෂණ බතක් හැටියට එතකොට අපි ගන්නව නම් බබා කන්න කැමති පාන් කියලා හිතන්න ඉතින් පාන් වල තියෙන්නේ කාබෝහයිඩ්‍රේට් පමණයි ඔබ පාන් කෑල්ලක් දෙනකොට ඒක පෝෂදායි විදිහට දෙන්න ඔබ උත්සාහ කරන්න එතකොට ඔබට මේ බබාට ආමාශය පුරවන ආහාරය නිෂ්ඵල දෙයක් නොවි ඒ කියන්නේ ප්‍රමාණාත්මක කියන සාධකයේ මත පමණක් පදනම් නොවි ගුණාත්මක කියන සාධකයටත් යන්න පුළුවන් ඔබ තරමක් උත්සාහ කරොත් සහ විශ්ලේෂණාත්මකව හිතුවොත් බබාට මහා ගොඩක් වියදම් කරන්න ඕනේ ඔබ බලන්න ගෙදරදී ඔබට පහසුවෙන් හොයා ගන්න පුළුවන් දේවල් ටිකක් එක තමයි අපි මේ කටයුත්ත කරේ කොහොමත් මේ දරුවන් සම්බන්ධව දරුවන්ගේ ආහාර පිළිබඳව අම්මලාට ගොඩක් ගැටලු තියෙන නිසා තවදුරටත් නැමුතුමක් තියෙනවා අපි යොමු වෙනයි සූදානම් වන්නේ අයිබන් ඔබට හලෝ ඔව් ප්‍රශ්න අහන්න පුළුවන් අයිබන් අනුරාධපුරෙන් කතා කරන්නේ ඔව් එතකොට ධනාහාර පටන් ගත්තට කමක් නැද්ද කොහොමද හදාගන්නේ කියන එක තමයි දැනගන්න අපි ඒ පිළිබඳව පෙර වැඩසටහනකදී සවිස්තරාත්මකව බබාට මුලින්ම දෙන ආහාරයේ මත් ගාගත්ත බත් එක පිළිබඳව මෙතනදීම හදලා පෙන්නවා ඉතින් ඔබට පුළුවන් මේ වැඩසටහන පසුගිය වැඩසටහන අන්තර්ජාලය ඔස්සේ නරබලයි පිළිබඳව අදහසක් ගන්න. මාස 4 කෑම පටන් ගැනීම පිළිබඳව නම් මගේ පැහැදිලි කැමැත්තක් නැහැ කිසිසේත්ම මම ඒ පිළිබඳව ඔබ උනන්දු කරන්නේ ඔබ උත්සාහ කරන්නේ මෞකිරි දෝලා දීලා හරි අඩුම උපරිම මාස 6ක් අපි දෙන්න කියන බබාට මෞකිරි ටික උත්සාහ කරන්න. ඔබ ඊට පෙර පටන් ගන්නවා නම් ඔබේ දරුවාගේ තත්ත්වය පරීක්ෂා කරලා වෛද්‍ය උපදෙස් මත තමයි නියමිත වයසට පෙර ආහාර පටන් ගන්නවා නම් පටන් ගන්න ඕනේ. හොඳයි මේ ඔය පිට්ටුවට පොල් එකතු කරානේ ඕක මේ හුඟක් අයගේ මතයක් තියෙනවා පොල් සම්බන්ධව පොල් එකතු කරාම මේ පණු රෝග වැඩි වෙනවා කියලා. මේ කතාව ඇත්තක් තියෙනවද? ඔව් තුෂාරි මේ පොල් කණේකට නම් හරි ප්‍රශ්න තියෙනවා. බබාල් හරි ආසයි පොල් කන්න. ඔන්න පොල්
ගගා ඉන්න ඕන අම්ම ගාවට දූගෙන දූගෙන ඇවිල්ලා පොල් ටිකක් අරගෙන කටේ දා ගන්නවා. එහෙම මිසක් කවදාවත් බබෙක් දැකලා තියෙනවද පොල් කන්න ආසයි කියලා අම්ම කෙනෙක් පොල් ගාලා පිගානකට දීලා පුතේ අත සෝදගෙන ඉන්න මේ පොල් ටික කන්න කියලා දෙනව ඔබ දැකලා නැහැනේ. නමුත් බබාලා පොල් කනවා. කොහේ හරි සෙල්ලම් කර කර ඉඳලා දූගෙන දූගෙන එනවා පොල් ටිකක් අරන් කටේ දා ගන්නවා. ඔතනයි ප්‍රශ්නේ තියෙන්නේ. පොල් කනකොට පොල් කන්න අත සෝදනවද? ඉතින් පණුව එන්නේ කොහෙන්ද? පොල් වලින්ද සීනි වලින්ද කියන ප්‍රශ්නේ අම්මලාට තියෙනවා. පැන රස ආහාර කන්න දෙන්නේ නැහැ, පොල් ටිකක් කන්න දෙන්නේ නැත්ේ පණු රෝග හැදෙයි කියලා. පණු රෝග හැදෙන්නේ අපිරිසුදු දෑත් වලින්. පණු විතර ශරීරගත වුණාම. ඉතින් වැසිකිලි ගියාට පස්සේ සබන් දාලා අත සේදුවේ නැත්නම්, නියම්පුත්තු කොටට කපලා පිරිසුදු කරගෙන හිටියේ නැත්නම්, ඔබේ භාජන හොඳින් පිරිසුදු කරලා තිබුණ නැත්නම් ඔබට පණු රෝග හැදෙනවා. නැතුව මේ සීනි වලින්වත් පොල් වලින්වත් පණු රෝග හැදෙන්නේ නැහැ කියන එක පැහැදිලිවම මට කියන්න ඕනේ. කිසිම බබෙක් නැහැනේ පොල් ටිකක් අර කන්න සබන් දාලා අත හොදන. ඉතින් ඒ වැරද්ද නිවැරදි කරගත්තොත් ඔය පොල් එක්ක පණු රෝග ගැන තියෙන කතාව වෙනස් කරගන්න පුළුවන්. පොල් කන්න කලින් සබන් දාලා අත සෝදගන්න පණු රෝග ප්‍රශ්නයක් වෙන්නේ නැහැ එතකොට. ඒ වගේම මේ බිත්තරත් හැමදාම දරුවන්ට දෙන්න හොඳද කියලා අම්මලා ගැටලක් තියෙනවා. පුංචි දරුවන්ට බිත්තර ගැන කතා බහක් තියෙනවා. නමුත් පුංචි දරුවන්ට මේ බිත්තරයක් කියන්නේ ඉතාම අඩු මුදලකට ගන්න පුළුවන් පෝෂණ ගබඩාවක්. මේක තියෙනවා ප්‍රෝටීන්, එතකොට මේක අත්‍යවශ්‍ය විටමින් වර්ග බොහොමයක් මේ බිත්තරේ තියෙනවා. ඉතාම පහසුවෙන් අඩු මුදලකට ගන්න පුළුවන් පුංචි බබෙක්ට දවසට එක බිත්තරයක් දීම කිසිසේත්ම අහිතකර නැහැ. අවුරුදු 18ක් විතර වෙනකල් දවසකට එක බිත්තරයක් කන්න පුළුවන් කෙනෙක්ට ඒකේ කිසිම ගැටලුවක් නැහැ. බිත්තර රසවත් පහසුවෙන් සපයාගත හැකි පෝෂදායි ප්‍රභවයක්. එනිසා ඔබ බිත්තර ආහාරයට ගන්න බය වෙන්න ඕනේ. ඉතාම අඩු මුදලකට ගන්න පුළුවන් අම්මලාට බබාලාට දෙන්න කෑම එක හදාගන්න. නිවසේදී ඔබේ දරුවා මේ බොහොම කැමැත්තෙන් ගන්න ආහාර සමහර වෙලාවට පෙර පාසල ගියාම අරගන්න ඇති වෙන්න පුළුවන්. පරිසරය මාරු වෙන එකත් දරුවන්ට ගැටලුවක් වෙනවා මේ ආහාර අරගන්න. කොහොමනත් දරුවෝ හරි වෙනස්, හරි විචල්‍යයි. දරුවන්ගේ ආහාර රටාවත් හරිම විචල්‍යයි. ගොඩක් වෙලාවට හැමදාම කන ආහාරෙත් හැබැයි පිටතනකදී දරුවා ප්‍රතික්ෂේප කරන්න ඉඩකඩ වැඩි. ඒක නිසා ගෙදරදී හොඳට කන දරුවා පෙර පාසලට ගියාට පස්සේ කන්නේ නැහැ. ඒ කෑම එක ආපහු ගෙදර අරගෙන. ඔන්න එතෙන්දී අම්මට තරහ යනවා. මොකද මේකට කරන්නේ? හරිම වැදගත් කාලෝචිත මම බලාපොරොත්තු වෙන ප්‍රශ්නයක්. මොකද මෙතනදී තමයි අම්මලායි දරුවෝ අතර ගැටුම. ඊට පස්සේ ගුරුවරු දෙමාපියෝ අතර ප්‍රශ්න, ගුරුවරු දරුවෝ අතර ප්‍රශ්න. එකක් ලේසියෙන් මම උත්තරයක් දෙන බබාලගේ කෑම පෙට්ටිය. බබාලගේ කෑම පෙට්ටිය මම ගිහින් බලලා තියෙනවා ප්‍රායෝගික. ගුරුවරු අපිට පැමිණිලි කරනවා, අනේ මිස් බලන්නකෝ මේ අම්මලා කෑම පෙට්ටියට කෑම එකක් පුරවලා දානවා. ඒක වහගන්නත් බෑ. ඊට පස්සේ මේ ඔක්කොම කන්න කියලා බබාට කියනවා. එතකොට ගුණදායි ආහාර තමයි අම්මලා හදලෙවන්නේ. කියනකොට අන කරනවා. අන කරනවා. මේක කන්න ඕනේ කියන එක. එතකොට තුෂාරි බබාට හැඟෙනවා තමන්ගේ ප්‍රමාණාත්මක භාවය. කියන්නේ ප්‍රමාණාත්මක භාවයක් ගැන මම කතා කරන්නේ. මේ ප්‍රමාණයට එහා ගියපු කෑම එකක් බබාට කන්න දුන්නාම ඒක කන්න දරන උත්සාහයේදී කන්න බෑ. ආමාශයට වඩා ගොඩක් ලොකු කෑම එකක් දෙන්නේ. එතනදී බබාට දැනෙනවා හැඟීමක් මම අසමත් කියන එක. මට බෑ මේක කන්න කියන එක. එතකොට බබාගේ මානසික සංවර්ධනයට මේක බලපෑමක් වෙනවා. ගෙදර ගියාමත් අර ඉතුරු කෑම එක දිහා බලලා අම්මා කියනවා, අනේ මම උදේ නැගිටලා මහන්සි වෙලා බලන්නකෝ මෙච්චර හොඳට හදලා ওই කෑම පෙට්ටිය ආච්චිටත් පෙන්නනවා, සීයටත් පෙන්නනවා, තාත්තටත් පෙන්නනවා, බලන්නකෝ බබා කෑම එක කාලා නැහැනේ කියලා. හැබැයි කාපු ටික ගැන පුංචි බබාව අගේ කිරීමක් ඔබ කරනවද හිතලා බලන්න. කොච්චර කෑවත් ඔබට මදි නේද? ඉතින් ඕකට මම චෝදනාවක් කරනවා. ඔබ වග කියන්න ඕනේ කියලා. තරහ වෙන්න එපා මාත් එක්ක. අපි බලමු අපිට වැරදුනේ කොතනද කියලා. අපි හොඳම දේ දරුවන්ට නිතුෂාරි හැම වෙලාවම අපි උත්සාහ කරන්නේ හොඳම දේ දරුවන්ට දෙන්න. පෙර පාසල යන දරුවා ගත්තාම මං අහනවා ඔබෙන්, අහන්න, හිතන්න, බලන්න ඔබේ දරුවා රාත්‍රී ආහාර වේල ගන්න කීයටද කියලා. සාමාන්‍යයෙන් රාත්‍රි 8ට විතර හෝ ඊටත් කලින් තමයි පුංචි බබාලා රෑ කෑම එක කාලා නිදාගන්නේ. හිතන්න රෑ 7ට 8ට කෑව කියලා. නැවත එයා උදේ කීයටද නැගිටින්නේ? සාමාන්‍යයෙන් මම මේ අධ්‍යයනය කරලා දරුවන්ගේ දෙමව්පියන්ගෙන් අහලා බරාඩු ළමයිගේ හේතු හොයාගෙන ගිහින් ගිහින් හොයාගත්ත කාරණා තමයි මේ ඔබට කියන්නේ. අනේ මිස් බබා 7:00 වෙද්දී කෑම කාලා නිදා ගන්නවා. ඊළඟට බබා උදේ නැගිටින්නේ කීයටද? උදේ 6:00 විතර වෙද්දී මිස් මම බබාව නැගිටව ගන්නවා. නැගිටවගෙන මොනවද බබාට දෙන්නේ? ඔබ දෙනවා දියර වර්ගයක්, කිරි වීදුරුවක් පුරවලා දෙනවා. ඉතින් කිරි වීදුරුවක් පුරවලා දුන්නම් පැය
දොල්හකට දහත්තුනකට එහා නිදාගත්ත බබාට කුසගින්න හිටපු බබාට ඔබ දෙනව වතුර වීදුරුවක් කිරි එකක් දෙනවා කිසිම පෝෂණ පදාර්ථයක් නැහැ කියලා කිව්වොත් අර හිස් ආමාශය පුරවනවා ඊළඟට ඔබේ බබා උදේ කෑම වේල ප්‍රතික්ෂේප කරනවා ඔබ තවදුරටත් බිස්කට් එකක් දෙනවා ඊට පස්සේ ඔබේ දරුවා ආයේ ඉන්ටර්වල් එකේදී තමයි කෑම එක ගන්නෙ පැය 18කට වඩා පැය 24න් 18කට වඩා ඔබේ දරුවා බඩගින්නේ නේද කියලා ඔබට හිතන්න සිද්ධ වෙනවා ඔව් අපි දන්නවා ඔබට කොයිතරම්නම් ගැටලු තියෙනවද ඔබේ දරුවාගේ පෝෂණය ගැන කියලා මේ පෝෂණ මාසෙ නිසා අපි වැඩිපුර මේ මාතෘකාව පිළිබඳ අවධානය යොමු කරන්න සූදානම් වුණේ. ඉතින් ඔබට පුළුවන් නේද කතා බහ කරන්න. 071 68 73 119 තමයි ඇගේ දුරකථන අංකය. ඉතින් පෝෂණ මාසය පිළිබඳව ඔබට ඇතිවන පෝෂණ ගැටලු ඇගෙන් දැන කියා ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඉතින් අපි ආයි දවසක මුණ ගැහෙනවා. ඉතින් අපි බොහොම සතුටින් ඔබ තුමිය දවසේදී සඳහන් සේවයට සහභාගී වෙලා මේ අවදන් අපට ලබා දුන්නට ඇය තමයි අනුරාධපුර ශික්ෂණ රෝහලේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණී නිලුක්ෂී තිලකසිරි මහත්මිය ආයුබෝවන් අවත හැම වෙමු එනන් ඉතින් නිලුක්ෂී සේවනේ තවත් පුංචි විරාමයක් ගන්නයි මේ සූදානම් වෙන්නේ